ලාබ සමතුලිත්තා මාස්ත්‍රක ලාසකේ දහතුන්වැනි පාඩම මේ පාඩමය මව දරුවන්න්න කියල දෙන්නේ. අසාමාන්‍ය වාශ්ප පීඩන පාතනයක් යන ොක්ද කියනක ගැන. එතකොට මේ සිද්ධාන්තේ තේරුම්ගන්න කලාබ සමුතුලිත්තා මාස්ත්‍රක ලාස් එකේ පලවෙන සයින්මන්ට් එක පලවනිසාහ දෙවැනි ප්‍රශ්නවලට ලියල් ලද පිළිතුරු අවශ්‍ය වෙනවා. ජේග්‍රය මනුවක්තුල ගලෝගෝස් මවුල බින්දශම එකක් දිය කල තිනවා. ජේග්‍ර මනුවක් තුල ෝ ියම් ලෝටයි වල බින්දශම එකක් දිය කලද. දර මේ අස්ථා දෙකේදී වාශ්ප පීරණ පාතන අසමානයි. වැඩි පුර වාශ පිීන ඩ ති ෝ ිය ක ෝරයි දිය කල වෙලා වෙේ දුරේ හේතුවොහොඳ ැහල කරන්න ෝඩියම් කලෝරයි ජල දීකර හම අයින්නව වලට වෙංවල ද්‍රාවණ ගත වෙන හින්ද තමයි මේ විදිහට අවශ්පශීලී අංශු ප්‍රමාණය වැඩි වෙන්න. ඒයිඉන්දයි වාශ්පීරණ පාතනය වැඩි වෙන්න කියලා.සාහසංජ සංයෝගයකින් සහ අයිනික සංයෝගයකින් සමාන මවුල සංකය අදියකර පුහම අයික ප්‍රබෙහෙදේ වාශ්ප පීරන පාතනය වැඩි To, e la, ේ වැඩිෙන්ඩ හතුව ඒ අනිකංයෝගය අයනවල්ඩ වෙෙන් වෙලා ජලයේ ද්‍රාවන ගත වෙන ඒමයි අපේ පැහැදදි කිරීම කර. එතර මෙන්න මේ විදියට එකම ප්‍රමාණයෙන් සහසංජ සංයෝගයෙකු අයනික සංයෝක ජලේදී කරපුහම අයිනික සංයෝගයෙන් සහසංජ සංයෝගෙන් සිදු කරන වාශ්පීරන පාතනයට වඩා වැඩ වාශ්පීන පාතනයක් කරන හිදා අපකට කෙන අසාමාන්‍ය සාපේක්ෂ වාශ්පීරණ පාතනයක් කිය නත්තම් අසාමාන්‍ය වාශ්ප පීරණ පාතනයක් කියකි